පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බිත්තර සඳහා මෙම උපරිම සිල්ලර මිල නියම කර තිබෙනවා. ඒ අනුව සුදු බිත්තරයක උපරිම මිල රුපියල් 43ක් වන අතර රතු බිත්තරයක මිල රුපියල් 45ක් වෙනවා. එම මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි අදාළ ගැසට් නිවේදනයේ හිදැක්වෙන්නේ. බිත්තර මිල සීග්‍රෙන් ඉහළ යාමත් සමග මිල පාලනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වුණා. බිත්තර නිෂ්පාදකින් හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද ඊයේ පැවති අතර එහිදී බිත්තරයක සිල්ලර මිල රුපියල් 5ක් අඩු කිරීමට බිත්තර නිෂ්පාදකින් එකඟතාව පළ කළා. කෙසේ වුවද බිත්තර මිල සම්බන්ධයෙන් ව්‍යාපාරිකින් මෙන්ම පාරිභෝගිකයින් අදහස් පළ කළේ මේ අයුරින්. බිත්තර 60යි ගානන වැඩි 43ට අම්බුනන අපිට හොඳයි. ඒව ගානට මුකුත් දෙන්නේ නැහැ. වැඩි කරනවා කියමු අපි නීදීලා නැගිටිලා එනකොට මේ වැඩි කරලා ඉවරයි. අඩු කරනවා කියපු ගම අඩු කරන්නේ නැහැ. ගත්ත ගාන විකුණලා තමයි අපි පස්ස බලන්නේලු. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ මිනිස්සු? මස් කඩේ ගියනම් 2000යි, මාළු කඩේ ගියනම් 1500යිලු, මාළු 500යි. ඉතින් ඕම කන්න පුළුවන්ද මිනිසුන්ට? බිත්තර 40 දාන්න දෙන්න කියනවා. මේ ලොරියෙන් බාන්නේ 60ලු. ඉතින් කොහොමද 40 දාන්න දෙන්නේ? දැන් මේ බිත්තර නැත යන්නේ බිත්තර ගන්න තමයි ආවේ. දැන් බිත්තර ආපයක් දෙන්න දෙන්නේ කියලා කියන්නේ ප්‍රේමීස් කෑ ගන්න බඩු දෙඩි කියලා. ඉතින් මේ ගානට අරන් කොහොමද දෙන්නේ? දැන් 45යි 50යි 60යි එක ගණන් නැහැ. කඩවල තුනකට ගියොත් ගණන් තුනක්. අන්තිමට දැන් 60ක් වෙනවා. ඉතින් රජෙන් දාලා තියෙන. ඒගොල්ලන්ට ඒගොල්ලන් දෙන්නේ නැහැ. රජෙන් අඩු කරලා තවම අපිට අඩු වෙනවා නෑ නේ මාගේ. කඩවල වල තියෙන 50 ගානයි 62යි අපි අර හොටෙලේ නෑ කරන්නේ ඔතන. අඩු කරනවා කියනවා අඩු කරන්නේ නැහැ. ඒකයි කියන්නේ කියන්න තියෙන්නේ. ගණන් අඩු කියලා ඉරයි ඉඳලා කිව්ව මේගොල්ලන් කියන ගණන් අඩු වෙලා නැහැ කියලා. කන්ට්‍රෝල් ප්ලේස් එකට දිමනක නැහැ හම්බුනානේ විකුණන්නේ නැතනිකයි ඉන්න. ඒගොල්ලන්ගෙන් ආන්න අරින්ද බර යන්න ඉස්සර ආන්න. ඔයාගේ ඉස්සර ලොරිය දියානේ. එයාගේ ඉස්සර ආන්න දෙන්න පුළුවන්ද බැරිද කියලා. අයා දුන්නා අපි ඒගොල්ලන්නේ. එයා දෙන්නේ නැත්නම් මම කොහෙන්ද දෙන්නේ? මට ෆාම් තියනවාද? පිටර නැහැ අපි කා කොහමද? ඒගොල්ලෝ දෙන්නේ නැහැ බඩු අපිට. ගැසට් එක ගාලා තිබ්බට වැඩන්නේ ලොරිකාරෙන් අපි බඩු බානකොට ඒ මිලටම තමයි බාන්නේ. හේතුව කියන්නේ නැහැ මාකට් එක අඩු වුණ නැහැ කියලා තමයි කියන්නේ. ඒකට බාන මිල බලන්න 60යි. අපි විකුණන්න වෙන්නේ 61යි 62යි විකුණන්න වෙන්නේ. ඊට අමතරව කිසි දෙයක් කරන්න බෑ. ඇමති ගොල්ලෝ වෙලෙන්ද අඩු කරේ නැහැ නේද? ඇඩු කරාට වෙලෙන්දනේ බඩු ගෙනත් දෙන්නේ අපිට වෙලෙන්දන් එතන අපිට හම්බෙන්නේ. ඇමති ගෙනත් දෙනවා නම් අපිට ඒ තේ තේ ගාන්න විකුණන්න පුළුවන් නේද? තවම 65යි. මුදල්ලා තමයි ඒක කතා කරලා තියෙන්නේ. අපි අත්තන වැඩ කරන කට්ටිය ඉන්නේ. අපිට ඒක කියන්න බෑ. එහෙන් අපිට කිව්වා බාණ්ඩ කියලා. ඒ කට්ටිය තමයි ඕඩර්ස් ගන්නෙ. අද එයාලා මිල එහෙම වෙනස් කරලා තියෙනවද දන්නේ නෑ. බිත්තරවලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජාතික සත්ව නිෂ්පාදකින්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. පාරිභෝගයට මේ අවස්ථාවේදී අපි අඩුවෙන් මේක දෙනවා කියන එකට අපි කොහෙත්ම විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් කොහොමද අපි හිතා ගන්න බෑ මේ විදිහට මේක ගණනය කරේ කියලා. මේකට යන අධික පිරිවැය සමග මේක කොහොමද මේ බිත්තරයක් මේ ගානට දුන්නේ කියන එක ලොකු ප්‍රහේලිකාවක්. කිසිවිටත් විලඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් මෙම මිල තීරණය කර ඇති බවයි. මේකේ කිසිම අසාධාරණයක් වෙන වැඩක් නෙමෙයි නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත්. විශේෂයෙන්ම රුපියල් 20ට 22ට 25ට තිබ්බ බිත්තරය තමයි දැන් පාලන මිලක් විදිහට 45ට ලබා දීලා තියෙන්නේ. නමුත් පසුගිය කාලේ 60 65ට වගේ බිත්තරයක් ගියා. කුකුල් මසුත් රුපියල් 1200 1400 වගේ ගණනකට ගියා. හැබැයි කුකුල් මස් නිෂ්පාදකයෝ විශේෂයෙන්ම සඳහන් කරලා තිබ්බ ඒගොල්ලෝ නැවත මිල වැඩි කිරීමක්වත් ඒ වගේම මිල සම්බන්ධ ඒගොල්ලෝ යම් එකගතාවයකට එනවා. ඒ නිසා දවස් දෙකක් හෝ තුනක් දෙන්න කියලා. ඒ අනුව තමයි පාරිභෝගික අධිකාරිය උපරිම සිල්ලර මිල බිත්තර සඳහා යොමු කරලා තියෙන්නේ. ඒ කියන්නේ කනවල තියෙන්නේ. පාරිභෝගික ආරක්ෂා අතර ගැනීම සඳහා බිත්තර අනයනය කරන්න කිසිම සුදුසුකමක් තියෙනවද? නෑ. ඒක තීන්දුව කරන්නේ නිෂ්පාදකයා තමයි. ඒ අය ඒ විදියට ඇසිරෙන්න ගත්තොත් රටේ ජනතාවට අවශ්‍ය කරන බඩු බහන්න නැති වුණොත් අඩු වුණත් තමයි අපි බිත්තර සහ කුකුල් මස් ඕන දෙයක් අපි අනයනය කරන්න කටයුතු කරන්නේ.